අයිබෝවන් රට වටා ලෝ වටා පුවක් දැන ගන්න අදත් එක්වන්න ITN දහබල් පුවක් සමගින් මම ශින්ක දුන්තිලක මුලින්ම දකිමු සිරස්තල නිරෝධායනය මගහරින්නන් වරෙන්තු නැතුව අත්අඩංගුවට මධ්‍යස්ථාන 10ක 1719ක් නිරෝධායනයට විශේෂ නිවාඩුව හෙට Facebook සාදවලට අයිස් බදු දෙදෙනෙක් අත්අඩංගුවට ස්පාඥ අගමැති බිරිඳටත් කොරෝනා දේශීය ප්‍රවෘත්ති දණ්ඩ නීති සංග්‍රහය අනුව කොරෝනා නිරෝධායනයට පිටුපාන පුද්ගලයන් වරින්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිසිය නිවේදනය කරනවා බිය වීමට නොව අවධානය නිරෝධායනය මගහරින පිරිස් දණ්ඩ නීති සංග්‍රහයේ 14 වෙනි පරිච්ඡේදයේ මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාවට එරෙහි වැරදි යටතේ මෙලෙස වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට හැකිවනවා මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලු ප්‍රසිද්ධ රැස්වීම් සහ උත්සවාදිය තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේ. ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප්‍රදේශයකම ජනතාව දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කරනු ඇත. දිවයිනෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10ක් වුවද එය තවත් ඉහළ යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඉතාලියේ සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් සහ මීට පෙර තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙකුයි 9 වෙනි සහ 10 වෙනි ආසාදිතයින් ලෙසින් ඊයේ හඳුනා ගැනුණේ. වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කළා. රාජ්‍යාංශයට අමතරව බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසද හෙට දිනය පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය පරිදි එම තීරණය ගෙන ඇත්තේ. ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය ඇතුළු කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යන රටවල් 11ක තානාපති කාර්යාල කටයුතු සහ කන්සියුලර් සේවා හෙට සිට නැවත දැනුම් දෙන තුරු සීමා කර තිබෙනවා. දේවස්ථානවල පැවැත්වෙන ඉරුදින සහානිකු දිව්‍ය පූජා මෙම මාස අවසානයේ තෙක් අත්හිටුවන ලෙසයි අගරාද ගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී ඇත්තේ. කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම බාහිර උපාධි පරීක්ෂණද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා. කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් පොලිස් නිෂ්කාෂණ වාර්තා ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට තීරණය කර තිබෙනවා. වෛරසය මර්ධනය කිරීමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙනම කාර්යාලයක් රාජගිරිය ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වුණා. කොරෝනා අවධානම හේතුවෙන් ජලවිදුලි බලාගාර නැරඹීමට ජනතාවට අවස්ථාව ලබා දීම තාවකාලිකව නතර කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කළා. සියලුම සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන සහ ජාතික උද්‍යාන තාවකාලිකව වසා දැමීමටද රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික සත්වෝද්‍යානයේ පින්නවල අලියනාතාගාරය, රිදීගම සෆාරි උද්‍යානය මෙන්ම සියලුම උද්භිද උද්‍යානද වසා දැමුණු ඇති. කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ජාතික වන උද්‍යාන සහ වනජීවී සංචාරක නිවාස වසා දැමීමට තීරණය කෙරුණා. මින්නේරිය කවුඩු ගිරිතලයේ සෝමවති අතුරු උද්‍යාන රසක් දින 14ක කාලයක් වසා තැබිරු ඇති. රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 152කට කොරෝනා වෛරසය මේ වන විට ව්‍යාප්ත වී තිබෙනවා. මේ වන විට ලෝ පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 156,760ක්. පුද්ගලින් 5,839ක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් වුණා. 75,937 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. ප්‍රංශයේද කඩසප්පු ඇතුළු මහජනතාව රැස්වන ස්ථාන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්සෙෂ්ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවතින බවයි. රජයේ විශේෂ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කළා. ආහාර පාන සහ ඖෂධ මිලදී ගැනීම රාජකාරී කටයුතු හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු හැර සෙසු කටයුතු වලින් වැළකී සියලු ස්පාඤ්ඤ ජාතිකයන් නිවෙස් වලට වී සිටිය යුතු බවටද රජය නියෝග කර තිබෙනවා. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් කෙරුණු කොරෝනා පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වුණා. බ්‍රසීල ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීම හේතුවෙනුයි මෙම පරීක්ෂාව සිදු කෙරුණේ. ඇමරිකා එක්සත් ජනපදයේ මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ජනපදයෙන් සිය රටට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා නිකුත් කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. යුරෝපයට පනවා තිබූ සංචාරක තහනම දීර්ඝ කිරීමක් වශයෙනුයි මෙම නව වැඩපිළිවෙල ඉදිරිපත් කර ඇත්තේ. නෝර්වේ රාජ්‍යයේද සියලු ගුවන්තොටුපළවල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඉතාලියේ සියලුම මහජන කටයුතු තවමත් අත්හිටුවා ඇති අතර මුළු රටම නිරෝධායනයට ලක් කෙරුණා.
කොරෝනා අවදානම පැවතියද 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය පවත්වන බව ජපාන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා. සිරියාවද සිය මහමැතිවරණයේ කල් දැමීමට අවධානය යොමු කර තිබෙනවා. IS ට්‍රස්ට් සංවිධානයේද නිවේදනයක් නිකුත් කරමින් සිය සමාජිකයන් වෙත දන්වා ඇත්තේ යුරෝප රටවලට ඇතුළු වීමෙන් වළකින ලෙසයි. නිරෝධායනයට විරුද්ධ වූ සංචාරකයන් 4 දෙනෙකු පිටුවහල් කිරීමට කොලොම්බියාව කටයුතු කළා. මේ අතර දේශ සීමාවන් සියල්ල වසා දැමීමටද රට රජය තීරණය කර තිබෙනවා. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. සියලු රූප වාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය නාලිකා ඒකාබද්ධව මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පැතිර යන ව්‍යාජ තොරතුරු වලින් ජනතාව නොමග යාම වැළැක්වීමටයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ. එහි පළමු පියවර ලෙස අද පෙරවරු 10 සිට 11:30 දක්වා සියලු විද්‍යුත් නාලිකා මගින් මෙන්ම මගින් එකම සංවාදයක් විසිරුවා හැරුණා. පරීක්ෂණ පවත්වලා ප්‍රතිඵල ලැබෙන්නේ ටිකක් දවල් වෙනකොට. ඒ වගේ අපිට ඒ ලැබෙන වෙලාවල් තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා නොසිටින්න මේ විදිහට කටයුතු නොකරන්න උදා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක කරන්න බෑ. අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා, කරන්න බැරි දේවල් තියෙනවා. ජාතික ආරක්ෂාව කියන්නේ මේ යුද්ධයක් පමණක් නෙමෙයි. ජාතියට යම් කිසි විපතක් නැත්තම් දැඩි බලපෑමක් ඇතිවන අවස්ථාවක් තියෙනවා නම් ඒ සියලුම දේවල් වෙලාවදී රට ජාතිය ආරක්ෂා කර ගැනීම ත්‍රිවිධ හමුදාවේ වගකීමක්. ඇත්තටම අපි පටන් ගත්තේ නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් දෙකකින්. පෙර දැනුම් දීමක් කරලා බොහොම සැලසුම් සහගතව තමයි රජ විසින් මේක ආරම්භ කරන්න යුතුනේ. අද වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන 10ක් දක්වා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන මේ 10ට 1719 දෙනෙක් ඇතුළු වුණා. නිරෝධායන මධ්‍යස්ථාන ඒ 10ම ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කණ්ඩායම. පැයගණන්වලින් තමයි මේ නිරෝධායන මධ්‍යස්ථාන ඇදුවේ. දෙන්න පුළුවන් උපරම කෑම කඩේ දිය දිනවා. අද උදේ ගත්තොත් අද උදේ ගන්න දුන්නේ අපිට ඕනම් පෙන්නන්න පුළුවන්. මේ විස බීජය මේ කොරෝනා කියන වෛරසයේ එක ප්‍රභේදයක්. COVID-19 කියන ප්‍රභේදය නිසා බරපතල තත්ත්වයක් ඇති වෙන තත්ත්වයක් පවතින්නේ. මේ විස බීජය පැතිරෙන්නේ ශ්වසන පද්ධතියට තමයි පැතිරෙන්නේ. ශ්වසන පද්ධතියට පැතිරෙන මේ වෛරසය අපි කහිනකොට නැත්තම් කිවිසිනකොට පිට වෙන කෙළබිනිති එක්ක පිටට ඇති වෙනවා. ළඟ සිටින කෙනෙකුට මේ ශ්වසන පද්ධතිය ඇතුළු වීම ඉඩ කඩ තියෙනවා. මේ කෙළබිනිති මතු පිට පෘෂ්ඨයකට වැටිලා ඒ පෘෂ්ඨයේ තියෙන වෛරසය යම් කිසි කෙනෙකුගේ අතේ තරවුනොත් ඊතනත්තා අතින් තමන්ගේ නාසයකට අල්ලනවා නම් නැවතත් මේ වෛරසය ඇතුළු වීම ඉඩ කඩ තියෙනවා. විශේෂයෙන් උෂ්ණත්වය වැඩි පරිසරයක තත්ත්වයක මේ වෛරසය පවතින්නේ පොඩි වෙලාවක් වෙනවා. අපි මේ උෂ්ණගතක හිටින් ඉන්නවා අපිට මේක හැදෙන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව ඒ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඔය ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ උණ සහ කැස්ස. මේක වියලි කැස්සකින් පටන් අරගෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් සෙම, කියන සෙම කැඩිලා යන කැස්සක් දක්වා වර්ධනය වෙනවා. ඊට අමතරව ඇඟපත වේදනාව, මහන්සි ගතිය වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. සමහර කෙනෙකුට උගුරේ වේදනාව, සොටු දියර ගැලීම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා සාමාන්‍යව අපිට චීනෙන් ලැබෙන දත් අනුව පේන්නේ මේවා අඩු බව තමයි. නමුත් 20%කට පමණ මේ රෝග තත්ත්වයේ ඊට වඩා බරපතල තත්ත්වයකට, ඒ කියන්නේ නියුමෝනියා තත්ත්වයකට යනවා. මේනුත් මේ 20%නුත් 5%කට පමණ මේ රෝග තත්ත්වයේ ඊටාම උත්සන්න වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කෙනෙකුගේ කෙළබිඳිති, ඒ කියන්නේ කහිනකොට යන ඒ බිඳිති වල තමයි මේ වෛරසය තියෙන්නේ. ඒතර දැන් ඒක අපේ ඇඟට ඇතුළු වෙන එක වළක්ව ගන්න තමයි අපි කටයුතු කරන්න ඕනේ. මීටරයකට එහාට මේ වෛරසය විසි වෙන්න විදිහක් නැහැ කෙළබිඳිති වලින්. හොඳින් අද්දක පිරිසිදු කර ගැනීම තුලින් අපි අර පෘෂ්ඨවල තවරුණු වෛරසය අපේ අත්වලට ගෑවිලා තියෙනවා නම් ඒක අපිට විනාශ කර ගන්න පුළුවන්. අර හුඟක් දෙනා බය වෙලා දැන් අවට නිවසක හිටියත් හුල්ලංගෙන් ගහගෙන එයි. දැන් මේ වෛරසයක පැන පැන එහෙම යන්නේ නැහැ. බිත්තිල් කරන් තාප්පෙන් පැනලා එහෙම යන්න බෑ. තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සමාජ ජාලාවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කෝට්ටේ ශ්‍රී රාජමහ විහාරයේ පැවති ආශිර්වාද පූජාවකට එක්වීමෙන් පසු මාධ්‍ය වේදින්නකු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. යම් යම් තෝරාගත් අන්තර්ජාලාවල් විවිධ අසත්‍ය ප්‍රවෘත්ති පතුරවනෝ ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව ඉල්ලීම මේ රට ගැන හිතලා පටු භේදවලින් කටයුතු නොකර කටයුතු කරන්න අපේ රටවාසී සියලු දෙනා ආරක්ෂා කර ගැනීම සඳහා නොඑක ඒවා යන්න පුළුවන්. නොඑක අය ගැන මට කිසිම කොරෝනාවක් හෝ රෝණාවක් නැහැ. බොරු ප්‍රචාර කරන්න කිරීමෙන් වළකින්න කියලා මමත් ආයෝජනය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමග ජන බලවේගය අතර තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ස්ථාන රසකදී මෙලෙස අදහස් පළ වුණා.
කොරෝනා පීටෙන්වත් එක්සත් ජාතික පක්ෂයට ගැලවීමේ මාවතක් තිබෙනවද කියලා තමයි ඔය බලන්නේ. පාර්ලිමේන්තුව නැවත කැඳවන්න තරම් හදිස්සි තත්වයක් උද්ගත වෙලා නැහැ රටේ. මේ රටේ ජනතාවට කරපු අපරාධයට අද මේ පාප කර්මයට අද ditth ධම්ම වේදනීය කර්මය එක්සත් ජාතික පක්ෂයට පළ දීලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මහා කෙරුම්කාරයෝ අද කියනවා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න එපා කියලා. අජිත් පීපර්ලා කියන්නේ ඡන්ද දෙන්න එපා විතරක් නෙවෙයි. ගෙදරට ආවොත් UNP කාරෝ ගහලා පන්නන්න කියලා. අපි හොඳ UNP කාරෝ අපේ හිත වෙනස් වුණේ නැහැ. හිත වෙනස් වුණේ රනිල් ක්‍රමසිංහ මැතිතුමාගේ. හිත වෙනස් වුණාගේ කෙනාගෙන් අහන්න ඕනේ හිත වෙනස් වුණේ ඇයි කියලා. සජිත් රනිල් ගැටුම දේශපාලඥයෙක් වශයෙන් ගත්තොත් අපිට හරි වාසි. අපි දිගටම මේ දෙන්නට කියන්නේ ගැටුමෙම ඉන්න. දුරකථනයෙන් තමයි අපි එන්නේ. අලියාව ඩීල් කාර්යෝ කීප දෙනෙක් එකතු වෙලා බදාගෙන අයිති කරගන්න උත්සාහ කරනවා. නමුත් අපි මේ රටේ මිනිසුන්ගේ හදවතේ ඉන්න නායක සජිත් ප්‍රේමදාසත් එක්ක දුරකථනයෙන් මේ රටේ ජනතාව ආමන්ත්‍රණය කරනවා. සමග ජන බලවේගයක අලුත් එකක් හදාගෙන ඒ බලවේගයත් සීසී කරපු නායකයා බවට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉතිහාසගත වෙන්න පුළුවන්. නෑ එක්සත් ජාතික පක්ෂය දෙකට වෙලා නෑ. ඒක බොරුවක්. සජිත් සහ රනිල් එකම සුසංයෝගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය අවසාන සටනත් අපි කරා. එක්සත් ජාතික පක්ෂය තුල තව අවුරුද්දක් දෙකක් අපේ නායකතුමා ඉදී. ඊට පස්සේ කවුද මේක නායකත්වයට එන්නේ? අපිට පේනවා සමග ජන බලවේගයේ අද නායකත්වය අරගෙන තිබෙනවා. එතුමා තරුණ නායකයෙක් හැටියට තව අවුරුදු 10ක් 15ක් 20ක් වුණත් ඉස්සරහට යන්න පුළුවන්. දිනන පරිදිනක වෙනම එකක්. කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කයේ තුල ඊයේ සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැලි පැවැත්වීම తాවකාලිකව අතිටුවීමට පියවරගෙන තිබෙනවා. අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා අකුරැස්සර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා. එළඹෙන මහමැතිවරණයේ මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක කණ්ඩායම විදියට තීරණය කරා මේ මොහොතේ අපි මුහුණ දෙන වෛරසය ආශ්‍රිත රෝගී තත්ත්වය සැලකිල්ලටගෙන බහුලව ජනතාව ගැවසෙන රැස්වීම සති දෙකක කාලයකට తాවකාලිකව අතිටුවන්. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ඒ නාමජන පත්‍ර බාර දීමේදී මහා සෙනඟ කැඳවල රථ වාහන වලින් ඇවිල්ලා කරන මිනිස් හිස් වලින් පුරවන අර සාම්ප්‍රදායික වැඩපිළිවෙල කරුණා කළා නතර කරගන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා සීලම දේශපාලන පක්ෂ වලින් මෙවැනි තීරණයක් රට වෙනුවෙන් ගන්න කියලා. කරුණා කළා ජාතික ව්‍යවසනයක මුවවිතක ඉන්න වෙලාවක Tamanට වාසු වුණත් අවාසු වුණත් ඒක දේශපාලන වශයෙන් පාවිච්චි කළා ඒක ඇතුලේ ඡන්ද ටික හොයාගන්න මනාප ටික හොයාගන්න රට ස්ථාවර කරන්න කටයුතු කරන්න එපා කියලා කියන ඉල්ලීමත් මේ අවස්ථාවේ කරන්න කැමැති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ අමාත්‍ය මහින්ද අමරවිර මහතා නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ වීරකැටිය කාල්ටන් දිවසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ අමාත්‍ය මහින්ද අමරවිර මහතා හා මිලිස නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර ගන්නකොට අර්බුද ගණනාවක් එකක් සුනාමි. ඒ වගේම ලෝක ආහාර අර්බුද. ඒ වගේම ත්‍රස්තවාදී. හැබැයි ඒ වගේම හිස් භාණ්ඩාගාර. සජ්ජාතික පක්ෂයෙන් 2005 රට බාර ගන්නකොට රටේ දේපළ විකුණ විකුණ තමයි පඩි ගෙවුවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ හොඳ අත්දැකීම් තියෙන පරිණත නායකයෝ විදිහට මේ අභියෝග ජයග්‍රහණය කරන්න තමයි මේ මහමැතිවරණයේදී විශේෂයෙන්ම අපි 3-2ක බලය එදා රට ත්‍රස්තවාදයෙන් ආහාර අර්බුදයෙන් එවැගේම සුනාමියකට පස්සේ රට ජයග්‍රාහී මාවතට ගෙනිච්චන මේ වතාවෙත් ඔය සියලු අර්බුද වලට අපි මුණ දීලා සාර්ථක අතට රට ගෙනියන්න ස්ථීර වශයෙන්ම අපි වගකීම බාර අරගෙන කටයුතු කරනවා ජනාධිපතිතුමන් සාගමතුමාගේ ප්‍රදාන ලෝක විලඳ පොලේ තෙල් මිල අඩුවීම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් වල කළා. තෙල් මිලේ ලෝක විලඳ පොලේ අඩුවීමේ වාසිය අපි ජනතාවට ඍජුව ලැබෙන ආකාරයක් පිළිබඳව තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ සඳහා වැඩපිළිවෙළක් අපි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරනවා. ඒ වගේම ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ සඳහා අවශ්‍ය පීවර ගන්නවා. අපිට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිනෙනවා. අපි එහෙම කිසිම පෞද්ගලික සමාගමකට විශේෂ වාසියක් ගන්න ඉඩ දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ආණ්ඩුවට හොරකම් කරන්න ඕන කමක් නැහැ. මේ කවුරුත් ගෙදර ගෙනියන්නේ නැහැ. බණ්ඩාරගම ගැලිනිගම පාලම අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පානදුර කොට්ටාෂ බුද්ධි ඒකකය මගින්. පානදුර කොට්ටාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත උපాయ දූතයන් යොදවා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා. අත්අඩංගුවටගත් අයිස් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් 750,000ක්. අදාළ මත්ද්‍රව්‍ය Facebook සාද සහ සංචාරක මග පෙන්වන්නන් සඳහා බෙදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
රත්නපුර ප්‍රදේශයේ පාසල් සසුන්ට සහ බස් රථරිය දුරන්ට මද්රම්ව අලිවිකල ජාවාරමක ප්‍රධාන සැකකරු සහ ඔහුගේ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පාසල් සසුන්ට සහ බස් රථරිය දුරන්ට බාබුල් සහ මාවා යන මද්රම්ව අලිවිකර ඇති බව සඳහන්. රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරක් මත උපාය දූතයන් යොදවා කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ඌව පරණගම බෝමුරු ඇල්ල වැලිබිස්ස ප්‍රදේශයේ රජයේ කඳුපන්තියක ඇති වූ ගින්නකින් අක්කර 10ක භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. මානා ශාක ඇතුළු යටි වගාවන් රැසක් මෙම ගින්නෙන් විනාශයට ලක් වූ බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ ගත්තද පවතින අධික වේලි කාල ගුණය සමග එය දුෂ්කර වුණා. කිසියම් පුද්ගලෙකු සතුන් දඩයම් කිරීම සඳහා එම ප්‍රදේශයට ගිනි තබන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව නොමග යවන සුළු ප්‍රචාර පැතිරෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණේ. ආරක්ෂක හමුදා නිරෝධායන කටයුතු සඳහා සිදු කරන මෙහෙයද මෙම සංගමයේ ඇගීමට ලක් වුණා. සිළුමිණ පුවත්පතට වසර 90ක් සැපිරීම නිමිත්තෙන් වැඩමුළුවක් කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. සිළුමිණ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතා ඇතුළු ඉහළ පෙළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. කෙටි කතාවෙහි වස්තු විෂය ආකෘතිය තෝරා ගැනීම ආදී කරුණු පිළිබඳ මෙහිදී දේශන කිහිපයක් පැවැත්වුණා. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු වන දිවංගත රෝලන් සිල්වා මහතා අනුස්මරණය කිරීමේ වැඩසටහනක් කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී සිදු කෙරුණා. ඒ මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම සඳහා දායකත්වය දැක්වූ විද්වතුන් දෙදෙනෙකු වන ආචාර්ය හේමා රත්නායක සහ සෝමසිරි දේවේන්ද්‍ර වෙත උපහාර පිදීමක්ද මෙහිදී සිදු වුණා. කොළඹ මහනගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වික්‍රමසිංහපුර නාගරික වැඩිහිටි සහ ළමා නිවාසය සංවිධානය කළ පිරිත් පින්කමක් එම පරිශ්‍රයේදී පැවැත්වුණා. වැඩිහිටි හා ළමා නිවාස අධිකාරී සමින්ද විජේනිති මහතාගේ මූලිකත්වයෙන්ුයි ඒ සංවිධානය කෙරුණේ. පහනින් පහන් කිවිසිසු උපහාර උළෙල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ජීඑම් අජිත් කිවි පදනම සිංහල තරුණ කවි සමාජයේක්වයි ඒ සංවිධානය කළේ. සාම්ප්‍රදායික කාව්‍ය ශාස්ත්‍රයේ හැදෑරූ සිසු සිසුවියන් සිය දිනකට උපහාර පිරිනැමීමක්ද හිදී සිදු වුණා. තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් එක්ව සංවිධානය කළ මැදින් මහ පෙරහැර වීථි සංචාරය කළා. ඒ අනුරාධපුර තලාව ශ්‍රී සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ සිට තලාව අරන්තලාක වාපී පුරාණ විහාරස්ථානය වෙතයි. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සංවිධානය කළ අක්ෂය සායනයක් ගුවන් හමුදා කොළඹ කඳවුරේදී පැවැත්වුණා. ඒ ගුවන් හමුදාපති යාමාශර් සුමංගර ඩයස් මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති මයුරු ප්‍රභාණි ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලෝක ග්ලූකෝමා සායනයට සමගාමී ලෙසයි මෙම සායනය පැවැත්වුණේ. බෞද්ධ කාන්තා විද්‍යාලයේ ශීර්ෂාභිෂේක මංගල්‍යයේ එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. සිසුවියන් 15 දිනකු පමණ ඊට එක් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙරට ජර්මානු තානාපති කාර්යාලයේ උපතානාපති ඇන්ටිස්බර්ග් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඒ සමගින් දිවා පුවත් අවසන්. මීළඟට ඔබට එක්විය හැකි අපගේ පෑන් පෑ පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk